අයිබෝවන් කතා කරන පොත් එක්කයි අපි අද දවසේදීත් සම්බන්ධ වන්නේ අලුත්ම නව කතාවක් මගේ අතේ තියෙනවා සඳදෝණි සඳදෝණි ගැන කතා කරන්නට අපි අද දවසේදී ආරාධනා කළේ වෛද්‍යවරයෙකුට දැන් ගොඩක් කලාවට විවිධ ශාස්ත්‍රයන් නියෝජනය කරන සාහිත්‍යයත් පිවිසලා තියෙනවා ඉතින් දන්ත සංරක්ෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු වුණු ලක්මාල් කුලසේකර තමයි ඔහුගේ පළවෙනි නව කතාව හැටියට සඳදෝණි අපේ අතටපත් කරලා තියෙන ඉතින් අපි අපේ වෛද්‍යතුමාට අද දවසේ ආරාධනා කළා අපේ මැදිරියට සඳදෝණි ගැන කතා කරන්නට එන්නට කියලා ආයිබන් ඔබට මම මුලින්ම දැනගන්න කැමති වෛද්‍යවරයෙක් විදියට ඉගෙන ගන්නකොට තියෙන වෙනම විශේෂපතයක් ඒත් එක මේවා පාඩම් කරන්න තියෙනවා ටිකක් ව්‍යාකූල තත්වයක් අපහසු තත්වයක් වෙහෙසකර තත්වයක් ඒ ආපු ගමනත් එක්ක කොහොමද සාහිත්‍යෙට පිවිසෙන්නේ ඒ කියන්නේ ඉස්කෝලේන කාලෙම ඔබ ලියන දේවල් වලට වැඩි කැමැත්තක් තිබුණාද ඔව් මෙහෙමයි මම ඇත්තටම මම ඉගෙන ගත්තේ කොළඹ රාජකීය විද්‍යාලේ 6 වසරෙන් පස්සේ ඊට කලින් මම බදුල්ලේ ඉගෙන ගත්තේ පුංචි කාලේ ඉඳලම සාහිත්‍ය කියන එක ඇඟේ තිබුණා ඇත්තටම ඒක වැඩි වශයෙන් කියන්නේ වැඩි වශයෙන් එළියට ආවේ මම කොළඹ රාජකීය විද්‍යාලයේ සිංහල සාහිත්‍ය සංගමේ සභාපති විවාද කණ්ඩායමේ නායකයා ඒ වගේ දේවල් කරනත් එක්කම ලිවීම ඒ කාලේ හැමදාම මම අතර තිබුණා නමුත් පොතක් ලියනවායි කියන එක පාසල් සමයේදී උනේ නැහැ නමුත් මම විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ විශේෂයෙන්ම අපිට දෙවන වසරේදී ටිකක් වැඩ අඩුයි ඒ කියන්නේ විෂය බාහිර ක්‍රියාකාරකම් මොකක් හරි කරන්න වෙලාවක් තියෙනවා ඒ කාලේ අර පේරාදෙණිය විශ්වවිද්‍යාලේ තියෙන පරිසරයත් එක්ක මොන හරි දෙයක් ලියන්න ඕනේ කියන එක ඔළුවට ආවා ඒත් එක්කම ඒ මතුවෙච්ච යම් යම් සිද්ධීන් එක්ක මට හිතුණා නවකතාවක් ලියන්න කියලා ඔක ඉතාලම කිටි කාලෙකදී මම ලියලා ඉවර කරපු නවකතාවක් ඒ කාලේ තමයි ඇත්තටම සඳදෝණි ලියවුනේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේත් එක්ක බොහෝ සාහිත්‍යවේදීන් එළියට ආවා. ඒ මොකද ඒ විශේෂයෙන් මේ පරිසරයත් සමග තිබුණු මානසික සුවය ලබා ගන්න පුළුවන්කම ඒ තිබීමත් මම හිතනවා ඒක පැත්තකින් මේ සාහිත්‍යයට හොඳ තෝතැන්නක් වුණා කියලා මේ පරිසරය. හොඳයි සඳදෝණි. දැන් මේ හරිනි අනුෂ්කා මොනරවිල මේ චරිතයත් එක්ක සඳදෝණි දිවෙන්නේ ඉදිරියට. මම කැමති මේ චරිත පිළිබඳව කතා කරන්නට හරිනිත් එක්කම ඔව් මේකේ ප්‍රධානම චරිත දෙක තියෙනවා හරිනි කියන්නේ පාසල් ශිෂ්‍යාවක් අසන්ත කියලා කියන්නේ වෛද්‍ය විද්‍යාලේ ශිෂ්‍යෙක් ඉතින් මේ දෙන්න අතර දහම් පාසලේදී මේ දෙන්නාගේ දහම් පාසලේදී අසන්ත දහම් පාසල උගන්වන්න ගිහිල්ලා එතනදී හරිනි හම්බ වෙලා ඊට කලින් ඒගොල්ලන්ගේ පුංචි හමුවීමක් වෙනවා නමුත් අතනේ තමයි මේක හමුවීම යම් තාක් දුරකට මුහුකුරා යෑමක් වෙන්නේ නමුත් මේකෙදි අසන්ත කියන චරිතය ඇත්තටම මම ඒ කාලේ මම දන්ත වෛද්‍ය පීඨයේ ශිෂ්‍යෙක්. ඉතින් අපි අර වෛද්‍ය පීඨේ ඉගෙන ගන්නවට අමතරව ඉන් එහා දේවල් ගිහිල්ලා සමාජයට මොන හරි කරන්න අපේ බැච් වල ඉන්න ඉගෙන ගන්න ළමයින්ට අපහසුතාවයන් තියෙන කට්ටියට ශිෂ්‍යත්ව ක්‍රම හදන්න අපි ගොඩක් දේවල් එළියේ සාමාන්‍ය විෂය බාහිර ක්‍රියාකර්ම එළියට ගිහිල්ලා කරා. ඉතින් ඒ දේවල් කරද්දී මට මේ අසන්ත වගේ චරිතයක් මගේ ඔළුවේ මැවුණා. මෙහෙම චරිත අපි මට නිකන් මට ඒ කාලේ ඉඳලම තිබෙන දැන් මෙහෙම චරිත අපි මේ මේ අපි එළියට ගන්න ඕන. ඒ වගේම අර හරිනි කියලා කියන්නේ පාසල් වියේ හිටපු ශිෂ්‍යාවක් ඒ පාසල් ශිෂ්‍යාවත් එක්කත් අසන්තගේ අසන්ත එයාට කැමති වෙන්නේ මේ රූපේ නිසාම නෙවෙයි. අර එයාගේ තියෙන සුවිශේෂී මානුෂික ගුණාංග ඉතාමත්ම ධනවත් පවුලක ඉන්න කෙනෙක් වෙලත් අර තිබ මනුස්ස ගති ගුණ වලට තමයි අසන්තගේ හිත ගියේ. ඉතින් ඔය චරිත දෙක තුල තමයි මේ කතාව කැරකෙන්නේ. ඊට අමතරව අසන්තගේ යාළු විශ්වවිද්‍යාලයේ පරිසර විශ්වවිද්‍යාලයේ සාමාන්‍ය ශිෂ්‍යයන්ගේ අතර තියෙන කතා බහ ඒ දේවල් මේකේ බොහොම මේ සුලබයි ඒ කතාව ඇතුළත. ඊට අමතරව අපේ රටේ තියෙන ප්‍රශ්නයක් මේ වකුගඩු ප්‍රශ්නේ. වකුගඩු ප්‍රශ්නේ ඇතුලේ වකුගඩු දෙන මිනිස්සු මුහුණ දෙන ප්‍රශ්න. වකුගඩු නැතුව මිනිස්සු විඳින දුක ඒ කියන්නේ එකට ආගම් ජාති කුල භේදයක් නැහැ. තමන්ට සල්ලි කොච්චර තිබුණත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් මෙන්න මේ ප්‍රශ්නේ පවා මම මේ නවකතාව ඇතුලේ මම පොඩ්ඩක් සාකච්ඡා කරලා තියෙනවා. මේ ආදර කතාවක් තමයි. නමුත් ආදර කතාව ඇතුලේ අර මේ සරල ආදර කතාවක එළියට ගිය දෙයක් කියන්නේ සමාජයේ මං කැමති අර පොඩ්ඩක් රෝල් මොඩල්ස් කියලා කියන්නේ මෙන්න මේ පරමාදර්ශී චරිත අපිට හදන්න පුළුවන් කියන මතය තුළ තමයි මම ඉන්නේ. ඉතින් ওই කතාව ලියද්දි පවා මගේ පරිකල්පනීය ලෝකේ හිටපු චරිත දෙකක් තමයි ඔය.
ඉතින් ඒ විදිහට තමයි සඳදෝණීගේ ඇතුලේ ඉන්න චරිත මම විග්‍රහ කරනවා නම් කියන්න වෙන්නේ. මම හිතන්නේ තවමත් පාඨක ප්‍රතිචාර ලැබෙමින් පවතින්නේ. මොකද ලොකු කාලයක් නැහැ සඳදෝණී ඔබ අතරපත් වෙලා. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ පාඨක ප්‍රතිචාර වඩාත් තීව්‍ර වෙන්නේ සඳදෝණී කියලා කියන්නේ අපි ගත්තොත් අපේ වෛද්‍යතුමාගේ ලක්මාල් කුලසේකර මහතාගේ පළවෙනි නවකතාව සහ එකම කතාව. එකම නවකතාව. දැන් කෙනෙක් මුලින්ම නවකතාවක් තමන්ගේ ජීවිතේ ලියනවා කියන එකත් එක්තරා විදිහක අභියෝගයක්. මොකද ගොඩක් වෙලාවට අපි පොඩි පොඩි දැන් මෙතුමා පාසල් යන කාලේ විවිධ නිර්මාණවලට දායක වෙලා ඒවා ලියලා ඒ කුසලතාවයේ තියෙනවා. ඒක වෙනම කතාවක්. නමුත් අපි කෘතියක් මුද්‍රණය කරනකොට බොහෝ විට එකවරම නවකතාවක් ජනගත කරනවා කියන්නේ ඒක ප්‍රබල කාරණාවක් සහ අභියෝගාත්මක දෙයක්. අපි ඒ ගැනත් කතා කරමු. ඒ එක්කම මේ සඳදෝණී අපි චරිත ගැන කතා කළා. අපි කතා සාරය කොයි වගේද කියන එකත් චුට්ටක් අපි ගැඹුරින් සාකච්ඡා කරමු. මොකද විශේෂයෙන්ම මේක මතු පිටින් දුවන ආදර කතාවට වඩා ඇතුළතින් එන සමාජීය කාරණාව ඉස්මතු කරන්නට හදන සමාජීය කාරණාව පිළිබඳව අපි කතා කරන්නට ඕනේ. විරාමයක් අරගෙන කතා කරමු. සඳදෝණී නවකතාව ගැනයි අපි කතා කරමින් සිටියේ. අපේ දන්ත සංරක්ෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍යතුමා ලක්මාල් කුලසේකර මහතා සමගින් ඔහුගේ පළවෙනි සහ එකම නවකතාව. නවකතාවකට මුලින්ම අත ගැහිම මම හිතනවා ඒක අභියෝගාත්මකයි. ඔව්, ඒ කියන්නේ අද සන්දර්භය ඇතුළේ ඒක අභියෝගාත්මකයි. නමුත් ඒ කාලේ මම වෛද්‍ය ශිෂ්‍යෙක්, ලොකු දැනුමක් තිබුණේ නැහැ. මේ පොතක් මුද්‍රණය කරනවා කියන්නේ මොකක්ද? ඒක ඇත්තටම මොකද සිහිනකින් වගේ මට ලියවිච්ච කතාවක්. ඊට පස්සේ එහෙම ලිව්වා, ලියලා ඉවරලා පොත තියලා තිබ්බ. මොකද ඒ කාලේ මට පොතක් කරගන්නවා කියන එක ප්‍රායෝගිකව මට හිතන්නේ කරන්න පුළුවන් තත්ත්වයේ තිබුණායි කියලා. අනිත් එක අපේ වැඩ කටයුත්ත එක්ක අපි සාමාන්‍ය විෂය කටයුතු වලම විෂය බාහිර වැඩ කටයුතු ගොඩක් කරා. මම ඒ කාලෙත් යම් කිසි උත්සාහයක් දරුව පොත මුද්‍රණය කළ එලියට ගන්න. නමුත් ඒක අර යථාර්ථයක් බවටපත් වුණේ නැහැ. නමුත් ඊට පස්සේ අපි විශ්වවිද්‍යාලයෙන් එලියට ඇවිල්ලා සාමාන්‍ය සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා, සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට සම්බන්ධ වෙලා, ඊට පස්සේ විශේෂඥ වෛද්‍යරෙක් එක්ක එන්න සහ පවුලේ දේවල්, මේ සියලුම දේවල් එක්ක ක්‍රමානුකූලව ඇත්තනම මගේ අල්මාරිය ඇතුළේ ඔක හිර වෙලා තිබි පොතක්. ඊට පස්සේ මම මේ සමාජ ජාලයේ, Facebook කියන සමාජ ජාලයේ මම ලියනවා. ඒ කියන්නේ මම ටිකක් මාව දන්නවා ලියනවා කියලා. ඉතින් හැමෝම අහන කාරණාවක් ඇයි පොතක් ලියන්නේ නැත්තේ කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ මම ලියනවා ටිකක් කැමතියි. ඉතින් මම දුන්න උත්තරය තමයි පොතක් ලියලා තියෙන්නේ. නමුත් ඒක මේ මම අද ඉන්න ලක්මාල් කුලසේකර කියලා මම අද ලියන ලිවිලිවල තියෙන කතාවක් නෙමෙයි ඕක. නමුත් මට අවශ්‍ය වුණේ නැහැ අලුත් පොතක් ලියන්න. මං හිතුවේ ඉස්සෙල්ලා මම මේ පොත ලියලා එළියට ලියලා තියෙන එක මම එළියට දාන්නම්. ඊට පස්සේ අපි බලමු කොහොමද මේක යන්නේ කියලා. ඒ විදිහට තමයි සාලබෙන් ප්‍රතිචාර මොන වගේද කියලා. සාලබෙන් ප්‍රතිචාරත් එක්ක. ඒ කියන්නේ මට ඇත්තටම පොඩි කුකුසක් තිබ්බා. ඒ කියන්නේ මං ඔකේ මං පොතේ තැනක සඳහන් කරලා තියෙනවා මේ පූර්විකාවේ මට මේ පොතේ මට අකුරක්වත් වෙනස් කරන්න අවශ්‍ය වුණේ නැහැ. ඒ කියන්නේ අපි සමහරලාට අපි බලනවා අපි අද ඉන්න දැන් මම ආද විශේෂඥ වෛද්‍යරෙක් වෙලා ඉන්නවා. ඒතර මගේ පවුල මට දරුවන් තුන්දෙනෙක් ඉන්නවා. ඒතර අපි මේව වෙනස් කරන්න ඕනද? මං හිතුවනේ එහෙම විය යුතු නැහැ. මේ ලිව්වේ ඒ කාලේ හිටපු වෛද්‍ය ශිෂ්‍යෙක්. ඒක එහෙම එළියට එන්න ඕන. එහෙම විය යුතුයි. එහෙම එළියට එන්න ඕනේ කියලා. ඊට පස්සේ ඇත්තටම මං හිතන්නේ මේ පොතට මට මේ වෙනකොට හම්බෙන ප්‍රතිචාර මේ විදේශවල ඉන්න කට්ටිය පවා මේක කියවලා, ඒ කියන්නේ ඒගොල්ලන් හම්බෙන ප්‍රතිචාර පුදුමයි. ඉතින් ඒ කියන්නේ මොකද ඒගොල්ලෝ හැමෝම කියන්නේ අපිට මේ කාලේ මෙහෙම චරිත ඉන්නවද? මෙහෙම චරිත බලන්න පුළුවන්ද? දකින්න පුළුවන්ද කියන කාරණාව. නමුත් ওই කතාවේ තැන් තැන් වල ඉන්න චරිත සහ වෙන සිදුවීම් මම අධිකෘත දේවල්, මම අත්දැකපු දේවල්. ඉතින් ඒ නිසා මම දන්නවා මේක මවපු කතාවක් නෙමෙයි. මේක ජීවිතේ මෙහෙම මිනිස්සු ඉන්නවා. වැඩේ වෙලා තියෙන අපේ සමාජයේ දිනදමුණ කෙසෙන මිනිසුන්. ඉතින් දමුණ කෙසෙන මිනිසුන්. ඒ වගේම අර ගොමරිති යට යන අර කියනවනේ ඒ වගේ කතාවක් තමයි. ඉතින් කියන්නේ අර මිනි කැට යට යන ගොමරිති මතුවන කාලයක් මේක. ඉතින් අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕන අර මිනි කැට මතු කරගන්න. යට තියෙන මිනි කැට ටික උඩට ගන්න. උඩට ගන්න මතු කරගන්න. ඉතින් ඒ වගේ කතාවක් තමයි සඳදෝණී ඇතුලේ උනේ. ඒ කියන්නේ මම දැන් අද මම මේක දිහා මිනිස්සු කියවලා මට දෙන ප්‍රතිචාර මම බලන් ඉන්නකොට මට හරි සතුටුයි. ගොඩක් කට්ටිය කියනවා ඒගොල්ලන්ගේ දරුවන්ට ඒගොල්ලෝ කියවන්න දීලා
දරුවෝ සමහර ලාට එදා රෑ වෙනකන් පොත කියවලා ජීවිතේට පොතක් කියවලා නැති ළමයි මේ පොත කියවලා ඒ කියන්නේ ඒගොල්ලෝ පොත් කියවන්න ආසාවක් ඇති වෙලා තියෙනවා. ඒ වගේ පුංචි පුංචි දේවල් අපි රචකයෝ වශයෙන් මේ මහ ලොකු දේවල් නෙමෙයි අර මොකක් හරි දෙයක් අපි ලියපු දෙයක් මිනිස්සු කියවනවනම් සහගුණාත්මක භාවයෙන් යුතු නිර්මාණයක් ඒක අර අපි කවුරුහරි කියවලා අපිට කියනකන් අපි දන්නේ නැහැ මොකද අපි ලියු එකක් ගැන අපිට යමක් කියන්න අමාරුයි. නමුත් අර හම්බ වෙන ප්‍රතිචාරය ඇත්තටම හරිම මේ හොඳයි අපිට තව එකක් ලියන්න. ඒ කියන්නේ තව හෙට අනිද්දා වෙනකොට තව එකක් ලියවෙන්නට අතිද තියෙනවා කියන ඉඟියක් තමයි මේ පළ වුණේ. හොඳයි කොහොම වුණත් දැන් අපි හැම විටම අපේ ජීවිතේ ඒ හැම කතාවක් තුළම ඒක මේ මුද්‍රණයකටපත් නොවුනත් අපේ ජීවිතවල කතා ඇතුලේ ප්‍රේමය කියන දේ තියෙනවා. ඒක එක එක විදිහට අර්ථකථනය කරන්නට පුළුවන්. මව සහ පියා අතර තියෙන ප්‍රේමය, දරුවන් සහ දෙමාපියන් අතර තියෙන මේ හැම දෙයක්ම හැමතැනම විශ්වයම ඇවිල්ලා තියෙන ආදරයත් ප්‍රේමයත් එක්ක. දැන් මේ කතාවෙත් ප්‍රේමය අපි මතු පිටින් දැක්කට මේ ඇතුළත තින්දු වෙන සමාජීය ප්‍රබල කාරණාවක් ඉස්මතු වෙලා තියෙනවා. ඔව් මේකෙදි ප්‍රේමය කියන එක ඇත්ත වශයෙන්ම ඔය අසන්ත කියන චරිතය දම්පාස්වලට උගන්වන්න බාර ගන්නකොට මේ හාමුදුරුව කියන කාරණාවක් තමයි මේ ලොකු වගකීම අපි තරුණ ශිෂ්‍යෝ සාමාන්‍යයෙන් උගන්වන්න ගන්නේ නැහැ. නමුත් අර ගමේ පන්සලේ හාමුදුරුවෝයි නුවර හාමුදුරුවෝ අතර තියෙන මිත්‍ර සම්බන්ධකම නිසා තමයි අසන්තට ඒ අවස්ථාව හම්බෙන්නේ. ඒතරම කියනවා මේ ආයතනයේ ගෞරවය රැකගෙන කටයුතු කරන්න ඕනේ කියන එක. එතකොට මට මෙහිම ප්‍රේම සම්බන්ධකම් ඕමනා තරම් අපේ සමාජයේ ඇති වෙනවා. දම්පසල උගන්න සර් කෙනෙක් සහ ඉන්න ශිෂ්‍යාවකද. නමුත් ඒ සම්බන්ධකම මට ඕමනා වුණා. එහෙම සම්බන්ධකමක් ඇති වෙන්න පුළුවන් සහ ඒ සම්බන්ධකම බොහොම වැදගත් විදිහට එහෙම යන්නත් පුළුවන් කියන එක. ප්‍රේමය කියන එක බොහොම සුන්දර සහ මමගේ වචන වැදගත් කියන වචනේ මම පාවිච්චි කරන්න කැමති. එහෙම තැනක අපිට තියාගන්න පුළුවන් කියන එක මේ කතාව ඇතුළේ මම මතු කරන්න උත්සාහ කරලා තියෙනවා. ඒ වගේම මෙතනදී අසන්ත මේ ප්‍රේම සම්බන්ධයට යම් කිසි අවස්ථාවකදී බාධාවක් එල්ල වුණාම මේක සම්බන්ධයෙන් නවත්තන්නේ නැහැ කියලා මේ හරිනිගේ අම්මා කිව්වහම අසන්ත ඒක කියනවා රයිට් අපි එහෙම අම්මා කියනවා නම් අපි ඒක නැවැත්විය යුතුයි කියලා. ඒකට ඒ අවස්ථාවේදී හරිනිගේ ලැබෙන ප්‍රතිචාරයත් ඔව් අපි මේක නවත්තමු අපිට යම් කිසි අවස්ථාවකදී අම්මත් කියන්නේ ඔගොල්ලන්ගේ ඔගොල්ලෝ ආදරය කරන බව ඇත්ත නම් ඔක වෙයි කියන ඒ වගේ අවස්ථාවකදී මං හරි කැමති යන්නේ ඒ වගේ ටිකක් يعني ප්‍රේමය ඇතුලේ පවා අපිට බුද්ධිමත් බව දකින්න පුළුවන්. එහෙම දකින්න පුළුවන් වෙන්නේ හැඟීමම නෙමෙයි ප්‍රේමය කියලා කියන්නේ. එතකොට ඒ කරපු කැපකිරීම ඇතුලේ අසන්තට යම්කිසි අවස්ථාවක් හම්බ වෙනවා මේ තමන් ප්‍රේම කරන හරිනේගේ අම්මට ලොකු පරිත්‍යාගයක් කරන්න. ඉතින් ඒ වෙලාවේ ඉන් එහා එතන ඇත්තටම මනුෂ්‍යත්වයේ එහා ගිය අවස්ථාවක් ওই කතාවේ මතු වෙනවා. මොහොම කියවපු ගట్టి බොහොම ගట్టి එතනදී අඬාඬ කිව්වයි කියන දාන්න කියන්නේ සංවේදී වුණායි කියලා කියන්නේ. ඉතින් මං හරි කැමතියි. ඒ කියන්නේ මෙන්න මේ වගේ දේවල් මතු කරන්න පොතක් අස්සේ වේවා එහෙම නැත්නම් අපි සමාජ මාධ්‍ය ලියන දෙයක් ඇතුලේ වේවා. මොකද අපි පුළුවන් තරම් මනුෂ්‍යත්වය සහ මිනිසුන්ගේ තියෙන හොඳ අපි මතු කරගන්නව නම් මේ සමාජෙ මීට වඩා ලස්සන තැනක් හොඳ තැනක් කරගන්න පුළුවන් කියන විශ්වාසය මම දැඩිව ඉන්න කෙනෙක්. ඒ නිසාම තමයි මම මෙතන යම් නිර්මාණයකට අපිට සමාජයේ හදන්නටත් විනාශ කරන්නටත් පුළුවන් කියන කාරණාව එළියට එන්නේ. මොකද මේ තුලින් අපිට පුළුවන් අපිට යම පිළියෙන දේ තුල ඒ කියවන පිරිසට සමහර විට වැරදි පූර්වාදර්ශයන් අපට දෙන්නටත් පුළුවන්. ඒ වගේම අපිට බොහොම හොඳ යහමඟ පෙන්වන්නට පුළුවන්. එහෙම නැත්නම් හොඳ පාරක් කපලා දෙන්නටත් පුළුවන් අවස්ථා තියෙනවා. ඒ නිසා මේ නිර්මාණයක් කියන්නේ බොහොම ප්‍රබල දෙයක්. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම ගුණාත්මක භාවයෙන් යුතු නිර්මාණ අපි තව තව අපේ සමාජයට සමාජගත කරන්නට ඕන කාලයක තමයි අපි ඉන්නේ. ඉතින් ඒ නිසා තමයි සඳ දෝනිත් වඩාත් වටින්නේ. කෙටි විරාමයක් අරගෙන අලිත් මේ කතා බහට එක්වමු. අපි කතා කරමින් සිටියේ සඳ දෝනි මේ නවකතාව ගැනයි. මම කැමති ඔබතුමාගෙන් දැනගන්න වෛද්‍යතුමනි දැන්
අපි හැම විටම සමාජයේට යම් නිර්මාණයක් තුලින් දැන් කෙනෙක් කියන්න පුළුවන් මට මේකට මේ සමාජයට මට මොකක්වත් දෙන්න කියලා හිතුනේ නැහැ මගේ හිතේ තිබ්බ දේ මම ලිව්වා නමුත් ඔබ පුන පුනාම කියනවා මට අවශ්‍ය වුණේ මෙන්න මේ වගේ කාරණාවක් සමාජයට මෙන්න මේ වගේ යහපතක් කරන්න ගුණාත්මක භාවයක් දෙන්න කියන එක නිර්මාණයක තියෙන ප්‍රබලත්වය එහෙම නැත්නම් නිර්මාණකාරයේ තියෙන ප්‍රබලත්වය මම හිතනවා සඳෝනි හරහා අපිට කතා කරන්න පුළුවන් කියලා ඔව් ඒ කියන්නේ නිර්මාණකරුවා පවා අවසාන අර්ථයේදී මේ සමාජයේ මේ රටේ පුරවැසියෙක් සමාජයේ කොටසක්. ඒතකොට ඔහුට තමන්ගේ තියෙන සමාජයේ වගකීමෙන් ගැලවෙන්නට බෑ. ඉගෙන කවුරුට තර්ක කරන්න පුළුවන් නැහැ. මේ නිර්මාණයේදී ඔයා ගැන හිතන්න අවශ්‍ය නැහැ. අපි අපේ පපු ඇතුලේ තියෙනක ඊට දාන්න ඕනේ කියන එක. ඒක ඇත්ත. නමුත් දැන් මම ඔක අවුරුදු 16කට කලින් ලිව්ව පොතක්. මම අද මට දරු 3 දෙනෙක් ඉන්නවා. ඒතකොට අදටත් මට කිසි ගැටලුවක් නැහැ ওই පොත ඊට දාන්න. සහායක මම හිතනවා දරුවන්ට ගැටලුවකුත් නැහැ. දරුවන්ට ගැටලුවකුත් නැහැ. අනේ ඒක තමයි මම කියන්නේ අර අපි ඔය සමහර අවස්ථාවලදී අපි නිකන් ලේරත් වෙලා අපි වෙන අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. නමුත් එක්තරා තැනකදී අපිට මේ අර මුහුණ දෙන්න වෙනවා මේ හිරවීමක් වෙනවා. යථාර්ථය කියන මුහුණ දෙන්න. ඒ නිසා මේ මම කියන්නේ ඒක දෙන්න පුළුවන් බොහොම ලස්සනට දෙන්න පුළුවන් කියන සම. ඒ කියන්නේ කලාකෘතිය ජනගත කරන ගමන්ම ඒක ඇතුළේ ලස්සන කතාවක් එළියට දෙන ගමන්ම යම් කිසි චූටි දෙයක් පොඩි දෙයක් සමාජයට එකතු කරන්න පුළුවන්. ඒක ඒක ඒකත් අපේ මං හිතන්නේ කලාකාරයෙක්ගේ කාර්යභාරයේ කොටසක් හැටියට මම නම් දකින්නේ. නමුත් ඉතින් මේ ගැන විවිධ මත මතාන්තර තියෙනවා. නමුත් ඉතින් අපි යම් කිසි දෙයක් අපේ පදනමක් තියෙනවා නම් මම කියන්නේ අපි ඒ පදනම ආරක්ෂා කරගෙන අපි වැඩ කරගෙන ඉන්න ඕනේ කියලා. හොඳයි. දැන් ඔබ ලියන්නේ අවුරුදු 16කට කලින් සඳදෝනි. හැබැයි ඒවා කිසිම දෙයක් වෙනස් කරන්න ඔබ තීරණය කරන්නේ නැහැ. ඔබට ඕන වුණා සඳදෝනි එදා ලිව්වා වගේම පාඨකයන් අතරපත් කරන්නට. හැබැයි ලැබිච්ච ප්‍රතිචාරත් යහපත් කියලා මේ වෙනකොට ඔබ කියනවා. සඳදෝනිගෙන් පස්සේ අපිට මං හිතනවා තව දෙයකට ඔබ පිඹුරුපත් සකසමින් සිටිනවාද? එහෙම නැත්නම් අපිට තව නිර්මාණයක් කියවන්න අවස්ථාවක් ලැබෙයිද? ඔව් ඇත්තටම මේ වෙනකොට මම තව පොතක් ලියන්න පටන් අරන් තියෙන්නේ. ඒකත් බොහෝ දුරට ආදරය බැඳිච්ච කතාවක්. නමුත් අපි දැන් අවුරුදු 16කට පස්සේ මම මගේ අත්දැකීම් වැඩි, සමාජයේ බොහොම ගැටිලා තියෙනවා, දේශීය විදේශීය වශයෙන් අලුත් මිනිස්සු හම්බෙලා තියෙනවා, පුදුමාකාර මනුස්සකම් තියෙන මිනිස්සු හම්බෙලා තියෙනවා. ඒක මගේ ජීවිතේ මං හරිම වාසනාවන්තයි. මම ඒ ගැන කතා කරගෙන ඉඳන් කොහෙද මට ඒ වගේ මිනිස්සු හම්බ වෙනවා නිරන්තරයෙන්. ඒතොර ඒ වගේ මං සමාජ මාධ්‍ය වලට ලියන්නේ ඒ දේවල්. ඒ නිසා බොහෝ දුරට ඒකත් ආදරය හා සම්බන්ධයි. නමුත් මීට වඩා තව ටිකක් ගැඹුරට ගිහිල්ලා ජීවිත ගැන බලන කතාවක් වෙයි අවසානයේදී. අවසානය ගැන මටත් තාම නිනවක් නෑ. නමුත් මම දැන් ලියාගෙන යනවා පොත. මුල් හරිය දැන් ලියාගෙන ඉන්නේ. ඒ අලුත් පොතත් මුද්‍රණය වුණාට පස්සේ අපි අපේ පාඨකින්ට හඳුන්වා දෙමු. කතා කරන පොත් වැඩසටහනේදීම අවසාන වශයෙන් මම කෙටියෙන් අහන්න කැමතියි. දැන් හැම අවුරුද්දකම බොහෝ ප්‍රමාණයක් මේ නවකතා එළියට එනවා. ඉතින් මේවා පිළිබඳ විවිධ ගැටලු තියෙනවා. මේවා ගැන විවිධ අදහස් මත මතාන්තර පළ වෙනවා. විශේෂයෙන් නවකතාව ගත්තොත් වැඩිපුරම මම හිතන නවකතා සහ පරිවර්තන කෘතීන් තමයි එළියට එන්නේ, පාඨකීන් අතටපත් වෙන්නේ. ඉතින් නමුත් මේ සියල්ල සාහිත්‍ය පෝෂණයට තමයි මම හිතනවා මේ ඔබ වෛද්‍යවරයෙක් විදිහට වෛද්‍යවරයෙක්ගේ ඇසකින් බැලුවොත් එහෙම නැත්නම් පාඨකයෙක්ගේ ඇසකින් බැලුවොත් එහෙම මේ සඳෝනි හිමිකරුවා නොවී බැලුවොත් එහෙම මේ එළියට එන එහෙම නැත්නම් බිහි වෙන ජනගත වෙන මේ සුවිශාල නිර්මාණ ගැන ඔබේ අදහස මොකක්ද? මෙහෙම මම නම් හිතන්නේ පුළුවන් තරම් නිර්මාණ එළියට එක හොඳයි. මොකද සාහිත්‍ය නිර්මාණයක් කියන්නේ හොඳ දෙයක්, පරිකල්පනීය හැදෙන දෙයක්. එතකොට ඒ කියන්නේ සමාජයේ යම්කිසි නැඹුරුතාවයක් නැඹුරුවක් තියෙනවා කියන්නේ අපිට සතුටු වෙන්න පුළුවන් කාරණයක්. ඒ නිසා මම පුද්ගලිකව ඒ කියන්නේ සතුටුයි. නමුත් අර ඒ හැම නිර්මාණයකින්ම කියන්නේ අර රටේ සාහිත්‍ය ජන සාහිත්‍යයම පෝෂණය වෙන්නේ ඒ අවශ්‍ය දේම වෙනවද කියන කාරණාව එතන ගැටලුවක් තියෙනවා. නමුත් ඉතින් නරක දෙයක් එකතු වෙනවට වඩා පොතක් රටට එකතු වෙන එක සමාජයට එකතු වෙන එක හොඳයි කියන අදහස තමයි මම හොඳයි. සඳදෝනි ඔබ
කියවන්න ඔබට බාර කරන සංසදෝනිගෙන අදහස අපේ වෛද්‍යතුමාට පවසානට දන්ත සංරක්ෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලක්මාල් කුලසේකර මහතාගේ සඳදෝනි කියන මේ අලුත්ම නව කතාව ගැනයි අපි කතා කරන පොත් වැඩසටහනින් අද සාකච්ඡා කළේ ස්තුතිවන්ත වෙන ඔබට බෙහෙවින්ම ඒ වගේම හෙට අනිද්දා තවත් අලුත් පොතක් එළියට එයි අපි කතා කරමු එදාටත් මේ මැදිරියම ඉඩ හසර වෙන කරනවා ඔබතුමාට එහෙමනම් අපේ වෛද්‍යතුමාට සමුදෙන ගමන්ම කතා කරන පොත් වැඩසටහනින් අපි අදට සමුගෙන යනවා සුබ දවසක්